අංකල්. මට බේරුමක් නෑ අංකල්. කවින් හෙට උදේම සඳතැන්න යන්නට ගහනවා. ඔබ ගිහින් කොහමද? අර බඩු ටික හංගන්න ඕනේ. අර මූසලට වැඩක් දීලා ගොනි සඳ කරන්න ඕනේ. ඔව්. මං කවින්ට කිව්වා අංකල්. මොකක් ඔබ මේ ගැන කවින්ට කිව්වා? නෑ නෑ. මේවා ගැන කියන්න ගියේ නෑ පිස්සුද? ඕ. ඒක මිස මං කොහොමද මේකෙන් බේරෙන්නේ? මේ කෙල්ලෙක් ඉඳ වෙච්ච හරියක් තන්නේ කලම ඌ පිස්සෙක් කියලානේ. මේ මදිවට මගෙන් හාර හාර අහනවා මට තියෙන වැඩ මොනවද කියලා. තාත්තේ මම දන්නේ නැහැ තාත්තා නිරෝෂයක මොනවගේ වැඩ දාගෙන ඉන්නවද කියලා. හැබැයි එතින්නම් දවස් දෙක තුනක් යනකම් නිරෝෂ මට නිදහස් කරලා උනේ. අන්ද දැන්නේ යන්නනේ. ආ නිරෝෂ් කිව්වද? මල් කෙල්ල හින්දානේ. නිරෝෂ් ඔය කොල්ල තුන් හතර දෙනෙක් ලෑස්ති කරගන්නෝ. ඇයි අංකල්? පණ්ඩුල්ලා ගෙදර ගිහිල්ලා අර කෙල්ල අරන් එන්න. උඹලා ගෙට පැනලා කෙල්ලව කුදුලගෙන බලයි. ඊට පස්සේ හෙට උදේම දෙන්නව කසාද බන්දලා දාන්න. එතකොට ඔය සඳ තැල් නයි අත නයි මෙතනයි රස්ති අදු වෙන්න ඕනේ නෑනේ. වැඩේ කොලොස්. එච්චරනේ වෙන්න ඕනේ. තාත්තේ ආදරය කියන දේ බලෙන් ලබා ගන්න බෑ. ඒක දිනා ගන්න ඕනේ. එතකොට තමයි ඒක සැබෑ ආදරයක් වෙන්නේ. අනේ. හරි ලස්සන කවියල්නේ මයි පුතේ. උඹම වෙන්න ඇති ලියන්න ඇත්තේ නේද? මං කියන්නම්. උඹ එහෙම යන්න ඕනේ නෑ. කාමරේට වෙලා දිගටම කවි ලියපන්. එතකොට අපිට කරදරයකුත් නෑනේ. උඹ දිගටම කවි ලියනවා. අපි අපේ පාඩුවේ අපි වැඩදී කරගෙන යනවා. කවින්. අපි මේ ගමන ටික දවසකට කල් දාමු. හරි හරි. වැඩි දවසකට නෙමෙයි සතියකට. බාවත් නාවත් මම යනවා. කිව්වා නහන එක උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි කිව්වලු. ඔන්න ඔය තන්යම ගිහින් ආපු දැන්. ප්‍රශ්නේ මේකයි අංකල්. ඔය යන්න හදන්නේ ගමේ මිනිස්සු එක්ක හැප්පෙන්න. අර ෆාම් එක අලුතෙන් කරන්න ඉඩ දෙන්න කියලා. පණ්ඩුලයා ඔය ගමේ උන්ට දුන්න ගින්දර හැටියට පණ්ඩුලගේ දුවට තියා තව පරම්පරා හතකට පස්සේ උනත් පණ්ඩුලගේ නම ගෑවිච්ච කිකුට ඔය ෆාම් එකට අඩිය තියන්න බෑ. රන් කෝඩුවේ ගිරවා ගොනේ මොනවද කන්න තියෙන? අනේ මට මොන හරි බෙදන්න ගෝ වටින්නේ නේ. බංචුට්ටයි කොහමයි තාත්තයි? අම්මා ස්තූපි ලොකුසර් කාමරේ කන්න එන්න කිව්වම දෙන්නම කරේ මාව එළව ගන්න. මං කියලා මොනව කරන්නද බේබි? වටාගෙන එන්නද? සැරකෙල්ල ගෙන්න ගන්නද? මේ කොහිල ඇවිල්ලා මූලක් ගින්නට අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඇත්ත වෙවි. මං අපේ ලොකු සර්ට හින්දමයි මෙව පොලෙන් ගලාවේ. කාලා බලන්නකෝ. ඕ බේබිටුණත් නරක නැහැ ඉඳලා ඉන්න කණේ. මේ මොකද මේ බාර නැගිට්ටේ? අනේ බේබි බෙදාපු කෑම ටික කාලා නැගිටින්නකෝ. බෙදාගත්තු පත්පත කටේ දාගන්න පිනක් නැති හැටියයි. දමාලා යන්නේ ඉකිලි රෞදි දීලොබ නැසි වනේ සපතා ශිකේ. මේ වෙලාවට තමයි මටත් මූලක් ඉන්නේ තද වෙන්නේ. කනුව කොහෙද? කනුව අම්මේ යමු කෑමකන් එන්. තාත්තා නොකා ඉන්නකොට මං කොහොම කෑම කන්නද දරුව? හරි මං තාත්තව එක්ක එන්න. අම්මා විල වාඩි වෙන්නකෝ. තාත්තාව මං එන්න.
බලන් ඉන්නවා ඩිනර් ගන්න. යන්කො තාත්තේ. එන්නකෝ. දැන් ඇතිනේ ඔය තරහ වෙලා හිටියා. දැන් යමු කෑම කන්න. යන්කො තාත්තේ. යන්කො. හලෝ මුතු වගේ දරාව නේද ප්‍රශ්නයක් නැහැ නේ ප්‍රශ්නයක් නැත්තෙම නෑ කවි ඇයි එහෙම කියන්නේ මං හින්දා අම්මයි තාත්තයි තරහ වෙලා දෙන්න දෙපැත්තට වෙලා ඉන්නවා කතා බහකුත් නැ දින ගන්න ආවෙත් නැ අපි තුන්දෙනාම බඩින් ඉන්නේ තුන් තැනක ආ එහෙමද මට තේරෙන්නේ නැ මොනා කරන්නද කියලා ඔයා තින් කතා කරේ නැද්ද? කතා කළා. ඒත් වැඩක් නැහැ කවි. ඔයා දන්නවද? මං ජීවිතේට මම්මයි තාත්තා මෙව තරහ වෙලා ඉන්නව දැකලා නැහැ. එහෙම දෙයක් පළවෙනිම තවට සිද්ධු වුණේ මං හින්ද කියලා දැනනකොට මට මාර දුකයි. මුතු ඔකෙච්ච ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හෙට උදේ නුඹලා දෙන්න කතා කරයි. තාත්තා එපා කියපු දෙයක් අම්මට කරන්න සිද්ධු වුණේ මං හින්ද. අපරාධේ මං ඊයේ ගෙදරින් යන්න කලින් දෙපාරක් හිතන්න තිබ්බ කවි. වැරද්ද මගේ මුතු. නිරෝෂ් වාඩ බොරුවක් කිව්වා කියලා දැනගත්ත ගමන්ම මට තිබ්බ ඔයාව හොයාගෙන ඇවිල්ලා හරි මේ ගමන නතර කරන්න. ඇත්තටම මම හිතුවේ නෑ ඔයා ඊයේම මිටත් එයි කියලා. ඔයාගේ අතේ වැරද්දක් නෑ කවි. ඔයා දන්නේ නෑ අපේ ගෙදර සිටුේෂන් එක. මුතු මට බැරි වේද ඔය ප්‍රශ්නේ සෙටල් කරන්න. මොකද්ද? දෙන්නම යාළු කරන එකද? ඔව්. මෙහන්නකෝ මම හෙට උදේම ඔයාලා ගෙදර එන්න. එපා එපා කවි. ඒකෙන් වෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙන එක. ඔයාව දැක්කම අපේ තාත්තට තවත් තරහයි. නෑ 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 නෑ. මට පුළුවන් අංකල්ට කතා කරන්න. ඔයා බය නැතුව ඉන්නකෝ. මම හෙට උදේම ගෙදර එන්න. එපා එපා කවි. මම මේක සෙටල් කරගන්න. ඔයාට පුළුවන් කමක් නෑ මේකට ඉන්ටර්ෆියර් වෙන්න. හලෝ හලෝ